අතීතය වර්තමානය අනාගතය යන තුන් කාලය තුල යමෙකු අකාලික දේශපාලන ගමන් මගක නිරත වේද එය සැබවින්ම ගොඩනැගෙනුයේ ජනතා ආශිර්වාදය තුලින්මය. ඒ අනුව ගෙවි ගිය දශක හතරක ලාංකීය දේශපාලන ගමන් මග තුල නොමැකින නාමයක් රඳවමින් සෙන්කඩගලින් දියවන්නාවට පිවිස ඉන් අනතුරුව දේශ දේශාන්තරයන්හි ශ්‍රී ලාංකීය නාමය පැතිරවීමට මුල් වූ ACS හමිද් නාමය ඉතිහාසය තුළ ගොඩනැගූ ජන හදගැස්ම හඳුනාගත් ලිංකතු දේශපාලන ගමන් මග යහකද MH අබ්දුල් හලීම් යුගය දක්වා වන දිගහැරීම මෙසේ සටහන් තබමු. 1960 දී මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව චන්දබල ප්‍රදේශයෙන් තම දේශපාලන අත්පොත තැබූ ACS හමිද් රජතුමා සැබෑ දේශප්‍රේමී ජනනායකයෙකු විය. හාරිස්පත්තුව ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ ජන හදගැස්ම මැනවින් අවබෝධ කරගත් ඔහු ජනතාවගේ ආශිර්වාදයේ මනාපෙන් 1960 අප්‍රේල් 23 වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරීපත් විය. 1978 වර්ෂය දේශපාලන දින කැලැන්ඩරේ හරිත වර්ණයෙන් ලියවුණු ඉතිහාසගත දේශපාලන ගමන් මග වෙනස් කළ යුගයක ආරම්භය විය. එකී අතීත දේශපාලන ගමන් මගේ ජනනායකත්වයේ වූ ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ එක්සත් ජාතික පක්ෂ රජය තුළ විදේශ අමාත්‍යවරයා ලෙසද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ රජයේ අධිකරණ හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද ACS හමිද් මැතිතුමන් පත්වනුවේ හාරිස්පත්තුවේ ජනතා අපේක්ෂාවලට නැවුම් බලාපොරොත්තුවක් ගෙනීමිනි. හාරිස්පත්තුව ජනතාවගේ ග්‍රාමීය අවශ්‍යතාවයන් හඳුනාගත් එතුමන් පාසල්, රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන හා සෞඛ්‍ය සේවා, ජලය, විදුලිය හා මහා මාර්ග පද්ධති යන සියලුම යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කළේය. දෙස් විදෙස් ජනනායකින් හා අත්වැල් බැඳ ගනිමින් විදේශීය සබඳතාවයන් ශක්තිමත්ව පවත්වාගෙන යමින් ලාංකීය ජන සමාජයට ඉහළ අගයක් ලෝපුරා නිර්මාණය කරමින් එතුමන් අභිමානවත් වූ දේශපාලන ගමනක නිරත විය. එකී අභිමානවත් ගමන් මග තුළ නිරත වූ ACS හමිද් මැතිතුමන් ස්වකීය හිතෛෂී දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස තෝරා ගනුයේ MHA හලීම් නම් ජව සම්පන්න දේශපාලන චරිතයයි. ස්වකීය දේශපාලන අධ්‍යක්ෂින් තුල ජනතාවාදී දේශපාලනයේ සුදුසාමෙන්ම හාරිස්පත්තුව ඇතුළු සෙන්කඩගල ජනතාවට දීර්ඝ සංවර්ධනයක උරුමයන් ලබා දීමට සුදුසුම පුද්ගලයා බවට MHA හලීම් මැතිතුමන්ට ඇති හැකියාව එදා ඔහු නුවණින් පසක් කරගත්තේය. මාතලේ සහිරා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අප කතානායකයා පාසල් දිවිය නිමාකොට බැංකු ක්ෂේත්‍රයට පිවිසෙනුයේ ඔහු තුළ සහජයෙන් උපන් හැකියාව තුළින්ය. බැංක් ඔෆ් ඩුබායිහි විධායක නිලධාරියෙකු ලෙස තම දිවිය අරඹන එතුමන් ACS හමිද් මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් එතුමන්ගේ මහජන සම්බන්ධතා නිලධාරී සම්බන්ධීකරණ ලේකම් හා පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කරමින් පියවරින් පියවර ජනතා අපේක්ෂා හා අවශ්‍යතා වටහා ගනිමින් සිය දේශපාලන ගමනට පියවර එසවීය. 1987 පළාත් පාලන මැතිවරණයෙන් MHA හලීම් මැතිතුමන්ගේ දේශපාලන ගමන් මගේ මූලික කඩයිම උදා විය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මැතිවරණ කොට්ටාෂයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට මධ්‍යම පළාත් සභාවට තේරීපත් විය. ඉන් අනතුරුව එම පළාත් සභාවේ සෞඛ්‍ය, ක්‍රීඩා, සමූපකාර හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හලීම් මැතිතුමන් සෙන්කඩකල ජනතාවගේ සුසුම් පොදවන් ජනනායකයෙකු බවට පත්විය. දහඩිය කඳුළු තුළ හාරිස්පත්තුව ජනතාවගේ ජීවිත තුළට ජයග්‍රහණයේ පවන් රැලි ගෙනීමට එතුමන් නිබඳ උත්සාහයක නිරත වූ අයුරු අප කාහටත් මතකය. විශ්වාසය යනු දේශපාලන ගමන් මගක මුදුන් මුල හා බඳුය.
ඒ බව පසක් කරමින් එවකට පක්ෂ නායකත්වයේ හා පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අනුපමීය විශ්වාසය දිනු හලීම් මැතිතුමන් කිහිප වරක් වැඩ බලන ප්‍රධාන අමාත්‍ය ධූරයේ දරණුවේ පක්ෂයේ ඉහළ සිට පහළට විහිදුණු විශ්වාසය දිනා ගනිමිනි. නව සහස්‍රයේ උදාවත් සමග එනම් 2000 වසරේ පැවතු මහමැතිවරණයෙන් එතුමන්ගේ දේශපාලන ගමනේ තමත් ස්වර්ණමය පියවරක් විය. එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වන එම්.එච්.ඒ. හලීම් නම් මානව හිතවාදී දේශපාලඥයා ජාතික දේශපාලනය තුළ නිකරැල් කීර්තිමත් දේශපාලඥයෙකු බවට පත් වූයේ එදා ACS හමීද් මැතිතුමන් දුටු සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් හාරිස් පත්තුවට සහ මහනුවරට නව දේශපාලන නවෝදයක් ගෙනෙමිනි. හාරිස් පත්තුවේ ජීවත් වන සිංහල මුස්ලිම් අහිංසක ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා ජාතික මට්ටමට ගෙන ගොස් පැවති රජයෙන් හා ගැටමින් සංවර්ධන ප්‍රතිලාභ තම ආදරණීය ජනතාවට ගෙනීමට එතුමන් හැම විට උත්සාහයක් දැරීය. එලියක් නොදුටු නෙත්වලට එලියක් දෙන්නට, සෙවණක් නොපැතු හිස්වලට සෙවණක් තනන්නට, දිරියක් නොමැති ජීවිතවලට සවියක් වන්නට එතුමන් ගෙවි ගිය කාලය තුල කටයුතු කළහ. බලය යනු ජනතා සේවයට අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව පෙන්වූ හලීම් නම් වූ පූර්වාදර්ශී දේශපාලඥයා ගෙවි ගිය කාලය තුල හරිස්පත්තුව ජනතාවගේ දිනචරියාව මත ඇවිද ගියේ හැකි හැම අයුරින්ම ඔවුන්ට දිරිය ශක්තිය ලබා දෙමිනි. ජනතා වරමින් තේරීපත් වූ ඇතැම් ජනනායකින් සිය ආත්මාර්ථකාමී දේශපාලන තීන්දු ගනිමින් ජනතාව තම මනාපයට ශාප කරන තත්වයට පත් කරද්දී MHA හලීම් නම් නොවෙනස් මිනිසා නොවෙනස්ව බලා සිටියේ තමන්ට මුදල් තනතුරු නොව තම ආදරණීය ඡන්දදායකයා වටිනා බව මුළු රටටම අවබෝධ කරවමිනි. 2000 වසරේ සිට හාරිස් පත්තුව ජනතාවගේ දියවන්නාවේ නියෝජිතයා බවට පත් වූ එතුමන් 2015 වසරේදී රට තුළ ඇති වූ තීරණාත්මක ජනාධිපතිවරණයේදී තම ජනතාව රැකගැනීමෙන් ජනබලයේ ආශිර්වාදය වත්මන් ජනාධිපතිවරයාට ලබා දෙනුවේ එතෙක් දූෂණය, වීෂණය, වංචාව, මැර බලය හමුවේ තම මානුෂීය අවශ්‍යතා වෙනුවෙන් හඬා වැටුණු ජනතාවට අවි බලෙන් සංග්‍රහ කර ඒකාධිපති යුගයට එරෙහිව ජාතික මට්ටමින් ගොඩනැගුණු ජන බලවේගයක සෙංකඩගල ජන හදගැස්මේ නායකයා වෙමිනි. 162ක හෘද සාක්ෂිය තුල සුවිසල් හදවත් ගණනක ආශිර්වාදය එතුමන් එදා වත්මන් රජයට ලබා දුනි. පෞල් වාදය තුල හිරවේ පක්ෂග්‍රාහී සංවර්ධන මායිම් තුල හිර වූ රටට ඇති හැකි පරපුරක් බිහි කිරීමේ යහපාලන රජය ජනවාරි 8 වන දින හිරු එළිය සමග පිබිදෙද්දී එකී හිරු කිරණින් මුදාහල සංවර්ධනයේ අරුණලුවා වරප්‍රසාද පොදිබඳගත් හලීම් නම් වූ අප කතානායකයා නැවත සෙංකඩගල තම ජනතාව අතරට පිවිසෙනුවේ වත්මන් රජයේ ආශිර්වාදයෙන් හිමි මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය ධූරයේ අතතිවය. සිය 25 වසරක දේශපාලන ගමන් මග තුල කැපකරුන් ලැබූ කැපකිරීම් වලට සහ යහපත් රටක හෙට දවස වෙනුවෙන් යහපාලන වේදිකාව තුල නිර්භයව සිට ගැනීම හමුවේ තමන් ලද ප්‍රථම අමාත්‍ය ධූරය තුල හලීම් නම් මානව හිතවාදී දේශපාලඥයා සිය කටයුතු නොපැකිලිව ඉටු කිරීම ආරම්භ කළේය. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කටයුතු රසකට මෙහිදී සිය දායකත්වය හා උපදේශකත්වය ලබා දීමට හලීම් මැතිතුමාට හැකි විය.
විෂයගත අමාත්‍ය ධූරෙහි තැපැල් විෂයට අදාළ රාජකාරී රැසක් සහ ඒ ආශ්‍රිත නව ප්‍රවර්ධන ඉසව් ගණනාවක් ඔහු වතින් ඉටුවීම මහත් වාග්යකි. ඒ යටතේ තැපැල් දෙපාර්තමේන්තුව තුළ වසර ගණනක් සේවය කරමින් සිය දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් ලබා දුන් උපතැපැල් ස්ථානාධිපතිවරුන් හට ස්ථීරපත්වීම් ලබා දීමට කටයුතු කිරීම ප්‍රෝගාමී කටයුත්තක් විය. ජනතාවගේ පාර්ශ්වය නියෝජනය කරමින් දුප්පතාගේ කුසගින්න සහ පිපාසය නිවැරදිව අවබෝධයෙන් කටයුතු කළ එතුමන් සිය ගැටලු විසඳීමට අමාත්‍ය ධූරය ලැබ කෙටි කලක් තුළ කටයුතු කිරීම සේවක සැමගේ ප්‍රසාදයට හේතු විය. ඔබතුමනාසාට පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ස්ථීරපත්වීමක් හැටියටයි මම මේ දකින්නේ. වගේම අපි හැමෝම දන්නවා අවුරුදු සමරන්නේ බක් මාසයේ. බක් මාසය කියන්නේ භාග්‍යවන්ත මාසයක් හැටියට. ඒ අතර නව්‍යකරණය වන තැපැල් සේවාව ජනහිත සේවා සපයන වඩාත් කාර්යක්ෂම ආයතනයක් බවට පත්කිරීමට අවැසි පහසුකම් වලින් යුත් තැපැල් කාර්යාල පද්ධතියක් ස්ථාපිත කිරීම යටතේ අවිස්සාවේල්ල, තලව කැලේ, මදුරංකුලිය, පූජාපිටී යන ප්‍රදේශවල තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල ඉදිකිරීම හා ඒවා ජනසතු කිරීම ගෙවී ගිය සිය දුන තුළ සිදු වූ තවත් සේවාවන් රැසකි. ක්ෂණය තුළ හුදකලා නොවන තැපැල් සේවාවක් බිහි කිරීමේ සිය දින ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කරමින් තැපැල් සේවාවේ තවදුරටත් පාඩු ලබන ආයතනයක් නොවන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය නව අලවි සංකල්ප යටතේ පුද්ගලික අංශය හා බද්ධ වීමට අවැසි කටයුතු සිදු කිරීමට හලීම් මැතිතුමන් සිය දින රාජකාරිය තුළ කටයුතු කළේය. ඒ අනුව හච්, එයාටෙල්, එටිසලාට් සහ සෙලින්කෝ යන ආයතනයන් හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ සේවාවන්හි නියෝජිතෙක් වීමට ගෙවී ගිය කාලය තුළ තැපැල් දෙපාර්තමේන්තුවට අවස්ථාව උදා කරලීමට එතුමන් කටයුතු කළහ. විශාල සේවක පිරිසකගෙන් සමන්විත රාජ්‍ය ආයතනයක් වන තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා කඩිනමින් ඉටු කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා මෝටර රථ ලබා දීමද ගෙවී ගිය දින සියය තුළ සිදු වූ තැපැල් සේවාවේ පරිවර්තන ගොන්නෙන් තවත් එකකි. සේවාවේ සිදුවන මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය කිරීමට අමාත්‍යවරයා මධ්‍යම තැපැල් හුවමාරුවේ නිරීක්ෂණ චාරිකාවකද මේ අතර නිරත විය. සියවස් දෙකකට ඉපරණි අභිමානවත් තැපැල් ඉතිහාසයේ ප්‍රෞඩත්වය අදටත් මතකයේ රඳවා ගැනීමට ඉතිරිව තිබූ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලද යළි තැපැලට ලබා ගැනීමට හලීම් අමාත්‍යවරයා කටයුතු කළේය. පසුගිය දූෂිත පවුල්වාදී ඒකාධිපති පාලනය තුළ ශ්‍රී ලංකා තැපෑලට අහිමිව තිබූ එකී ජාතික සම්පත
නැවත ලබා දීමට මැදිහත් කරුවෙකු ලෙස ගරු අමාත්‍යවරයාගත් ක්‍රියාමාර්ගය මෙහිදී ප්‍රශංසනීය වේ. එසේම සිය විෂය පදය තුළ අන්තර්ගත වූ මුස්ලිම් කටයුතු සඳහාද ගෙවී ගිය සිය දින තුළ අමාත්‍යවරයා ඉසව් රැසක කටයුතු කළේය. මුස්ලිම් ආගමික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මුස්ලිම් ජන සමාජය තුළ වූ සියලු අඩුපාඩුකම් සපුරාලීමට ගෙවී ගිය සිය දින තුළ කටයුතු කළේය. ඒ අනුව අඩු පහසුකම් සහිත මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කරමින් ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමටද ගෙවී ගිය සිය දින තුළ වෙන්නේය. இன்றைய இந்த நிகழ்ச்சியிலே பரிசில் வரும் மாணவ மாணவர்களுக்கு எனது விசேஷ ஆசிகளை கூறி அல் குரானிய வனப்பொத் கிரிமே வார்ஷிக தரங்காவளியே தக்ஷம சிசும் சந்தா ගරු අමාත්‍යවරයා අතින් සහතිකවත් ප්‍රදානය කිරීමද හජ් වන්දනාකරුවන් සඳහා වැඩි ඉඩක් ලබා දීමට දෙස් විදෙස් මට්ටමින් සාකච්ඡා පවත්වමින් හජ් කෝටා වැඩි කර ගැනීමටද එතුමා මැදිහත් විය. එසේම රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් ජනතාව අතර රට ඉදි බෙදා දෙමින් ගෙවී ගිය සිය දින තුළ ඉටු වූයේ සැබෑ සංවේදී ජන මෙහෙවරක යුතුකම් ඉටු කරන රාජ්‍ය මෙහෙවරෙහි අගය කියා පාමිණි. හලීම් නම් වූ දේශපාලන නායකත්වයට ජීවය සැලසීම හා එකී දේශපාලන හස්තය නගා සිටුවීමට හාරිස් පත්තුව තුළ වෙසෙන සෑම ජනවර්ගයකම යුතුකමේ මනාපය ලබා දුන් බව එතුමා කිසි විටක අමතක නොකළේය. ඒ වෙනුවෙන් වන කෘතගුණ සැලකීමේ ජනතා මෙහෙවර ඔහු නොකඩවා ඉටු කළේය. බෞද්ධ දහම් පාසල් සංවර්ධනය හා නගා සිටුවීම ඇතුළු බෞද්ධ ජනතාවගේ මෙන්ම කතෝලික හා හින්දු කොට්ටාසවල සෑම අයකු සඳහාම සංවේදී වූ යමක් ගෙවී ගිය කාලය තුළ හලීම් මැතිතුමන් දායාද කළේය. ඔහුට තරාතිරම වර්ග පාට පක්ෂ අවශ්‍ය නොවීය. සිනහව තුළ ඔහු සැමට ලෙංගතු මිතුරෙකු, සොයුරෙකු, පියකු, නායකයෙකු මෙන්ම මාර්ගෝපදේශකයෙකු විය.
සියලුම ආගමික නායකින්ගේ අවවාද අනුශාසනා ඇතිව මහනුවර සිට අනිකුත් දේශපාලන නායකින්ට පූර්වාදර්ශයක් වෙමින් නිහඬ වූ සද්දන්ත ගමනක නිරත වූයේ හාරිස් පත්වෙන් දියවන්නාවට තිරණ කර සැබෑ හස්තිත්වයේ දෙස රටටම පෙන්වමිනි. ඔහු ඔබ හා කතා කරමින් සිනාසෙමින් ඔබේ ගැටළු වලට පිළිතුරු සොයන අයරු ඔබට සිහිවනවා නොවේද? දේශපාලන ගමන් මඟ තුල පිරිසිදු දේශපාලන චරිතයක්ව ඔහු සැබෑ දේශප්‍රේමී ජනනායකයෙකුද විය. නූතන දේශපාලන වංශ කතාවෙන් උපුටාගත හැකි ආදර්ශ අතරින් මහනුවර හාරිස් පත්තුවේ හෘද සාක්ෂියත් කැමැත්ත ඇතිව තේරී පත්තු ඒ.එච්.එම්. හලීම් නම් ඔබේ ජනනායකයාය. Thank you.
ඉල්ල වෝට් කරන්නට පැමිණි අපේ ගරු ජනාධිපතිතුමා මහිතාමත් දේශපාලන ගමන් මඟ තුළ පිරිසිදු දේශපාලන චරිතයක් සහිත අයෙකු වේද? ඔහු සැබෑ දේශපාලන ජනනායකයෙකු වේ. නූතන දේශපාලන වංශකතාවෙන් උපුටා ගත හැකි ආදර්ශ අතරින් මහනුවර හාරිස්පත්තුවේ හෘද සාක්ෂියත් කැමැත්තත් ඇතිව තේරීපත්තු MHA හනීම් නම් ඔබේ ජනනායකයා ඒ අතර හිණිපෙත්තේ රැඳී ඇත. එහෙයින් මහනුවර දිස්ත්‍රික්කයේ අලියා ලකුණින් අංක දෙකින් නැවතත් ඔබේ මනාපය ඉල්ලනුයේ ඔහුට දිනන්නට නොව ඔබ දිනවන්නටය. හෙට උපදින ඔබේ දරුවාගේ අනාගතය දිනවන්නටය. අපි වෙනුවෙන් යුතුකම් ඉටු කළ එතුමන්ට අපි අපේ යුතුකම් ඉටු කරමු. සසඳන්න ගෙවී ගිය සිය දින සමග හිතන්න යුතුකම කා වෙනුවෙන්ද යන වග මතකයට නගන්න ඔබ තනි නොකළ නායකයෙකු ගැන ඉටු කරන්න හදවතේ මනාපය අලියා ලකුණින් අංක දෙක මත MHA හලීම් ඔබේ වැඩිම මනාපයෙන් යලිත් සිංකඩ ගලින් දියවන්නාවට